දවස පෙන්ති පොස්ත ඉරිදාගට හඳන්නවා ගොඩාක්ට පෙන්ට පොස්ත ඉරිදා කියන එක සමාර් සභාවල් ඇත ඇටැම් විට අපිට අමතක වෙන සිදුවීමක්. ඉතින් අපි ගෝලයෝගෙන අධ්‍යය නිම කරන්න පස්සේ තවත් පුංචි මාතෘකාවක් නැතන් වෙනත් දිශාන්තයකට ඔබේ අවධානය යොමු කරන්න මම නමස්කාරය ගැන සති කීපයක් කතා කරන්න කියලා කල්පනා කරා. ඉතින් අපි මේ සතියේ නමස්කාරය මා ප්‍රශංසාව කියන කාරණය ගැන බැලුවා. අද දවසේ බලන්න යනවා නමස්කාරය ශුද්ධාත්මයන් වහන්සේ කියන කාරණය ගැන. ඉතින් මම ඉදිරියට සති කීපයක් නමස්කාරය සම්බන්ධයෙන් බලන්න යනවා. මම කල්පනා කරා හිතාගෙන නැත්නම් කල්පනා කරමින් නමස්කාරය ප්‍රශංසාව, නමස්කාරය ශුද්ධාත්මයන් වහන්සේ, නමස්කාරය සාපන, නමස්කාරය සංගීතය කියන මාතෘකාවල් එක්ක ඉදිරියට යන්නේ. නමස්කාරය ගැන ලිසි අවබෝධයක් ගන්න එක සමහර අවස්ථාවල ලැබෙන ගොඩක් වටින නිසා. ඉතින් නමස්කාරය කියන මාතෘකාව ගැන අපි මේ සතිය බලද්දී බැලුවා. නමස්කාරය කියන වචනේ අර්ථය වැඳගැනීම. අපුණාසිදී වැඳගැනීම තමයි නමස්කාරය කියලා කියන්නේ. අපේ අර්ථිති වේලාවකට සුදී ප්‍රශංසාවේ වාක්‍යයට වඩා මුළු ජීවිතේම උන්වහන්සේගේ වැඳගැනීමක් තමයි නමස්කාරය කියලා කියන්නේ. ප්‍රශංසාව කියන ගැඹුරිය සතිය බැලුවා. ප්‍රශංසාව කියලා කියන්නේ උන්වහන්සේගේ ගුණ වැඩිවීමක්. ඉතින් අද දවසේ මම කෝ මාතෘකාව ශුද්ධඥානංසේ හා නමස්කාරය කියන කාරණේ. එතකොට මේ ශුද්ධඥානංසේ සම්බන්ධයෙන් අපි අවබෝධයක් ගන්න එකත් ශුද්ධාත්මයන් වහන්සේ හා නමස්කාරය කියද්දී සභාව තුළ කොහොමද අපි නමස්කාර කරන්නේ කියන කාරණයක් ගැන ඔබ අවධානය යොමු කරන්න කැමතියි. පෙන්තකොස්තේ ඉඳලා නිසා හදපු නැත්නම් සූදානම් වෙච්ච සමහර සයිට් නැහැ. නමුත් ඔබ ඔබේ අවධානය මා වෙත යොමු කරන්න පෙන්තකොස්තේ ඉඳලා නිසා මම පෙන්තකොස්තේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න බොහෝ අය නැත්නම් අය අලුත් අය නිසා වචන සමහර අවස්ථාවලදී අපිට නුරු නිසා දෙපෙන්ද හොස්තේ කියන එක පරණ දිනුෂුවෙන් තමයි අපිට ඉස්සෙල්ලාම අවධාරණයට නැත්නම් අපිට මේ වචනේ ඇති වෙන්නේ. දෙපෙන්ද කියලා කියන්නේ පරණ කියන අදහස. ඉතින් 50 දවස 50 වෙනි දවස කියන එක තමයි පෙන්ද හොස්ත දවස කියලා සංකේතයක් වෙන්නේ. ඒතර පරණ දිනුෂුවේ ඔබ දන්නවා මරණයේ දුකය. නැත්නම් ඊශ්‍රායෙල් සෙනඟ ඊජිප්තුවේ අවුරුදු 430 වහල් භාවයේ ඉන්නකොට මරණය දුතයා ඊජිප්තුවේ හැම නිවසක්ම පසුතරගෙන ගියා. හැම පිටරකම ලෝකීයයන්ට සනාථ කරනවා පාරාවලියකලා හැම පිටරකම කුරුදුලා එදන් දෙවියා. හැබැයි කිව්වා ලේ සරමවත් බෙදව නැත්නම් එළුවෙක්ගේ ලේ කුරුහව පිට කවරන්න ඒ නිවසට මරණය දුතයා පහර දෙන්නේ නැහැ කියලා. ඒ ආකාරයෙන් විද්‍යුත් කම්මාසයකට වඩා දෙක විතර කර විද්‍යුත් කෝලකට මරණය දුත්‍යාවේ පහර ලැබුණේ. ඒ නිසා 50 වෙනි දවස මේ මරණය දුත්‍යා නිවෙස් පසු කර ගිහිල්ලා දින 50කට පස්සේ ඔවුන් නැත්තම් ඊශ්‍රායෙල් දේශයට ඇවිල්ලා දින 50ක් පසු වෙනකොට ඔවුන්ගේ ප්‍රථම පාද නැත්තම් ඔවුන් වගා කරපු වෙයි ප්‍රථම අස්වනු නිරා ගන්න අවස්ථාවක් ලැබෙනවා. මේ ප්‍රථම අස්වන නෙලා ගැනීම පෙන්තකොස්තේ අස්වන මංගලයේ කියලා හඳුන්වන නිසා ප්‍රථම පරමංගලයේ කියලා පරිදේශන හඳුන්වන්නේ පෙන්තකොස්ත දවස. එතකොට ජේසුස් වහන්සේ අලුත් දියුස් මතෙදී ජේසුස් වහන්සේගේ මරණින් පස්සේ උන්වහන්සේ උත්සාහ කළා උන්වහන්සේ මරණින් පස්සේ දින 50ක් ගත වෙනකොට ශුද්ධාත්මයන් වහන්සේ ඔවුන්ගේ පහළ වෙනා උරුමහලේ ගෝලයන් සහ 120ක් දෙනා රැස්වලා ඉන්නකොට ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාත්මක කරන කොටගෙන අනිවාර්ෂා කතා කරන්නේ. ඒ වගේම ඔවුන් බය වෙලා හිටියා, ඇඟිලා හිටියා, ඒ දෙයක් ඇරලා දෙන්නේ යන කතාවක්. ඒක තමයි පෙන්තකොස්ත දවස කියලා කියන්නේ සභාවේ උපන්දිනය. සභාවේ ප්‍රථම පදය නිදාගත්ත දවස. සභාව කියන එක ආරම්භ වෙන්නේ පෙන්තකොස්ත දවසත් එක්ක. ඒ නිසා පෙන්තකොස්ත දවස කියන්නේ සභාව මැදට ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම. දැන් ලොකු ගැටලුවක් තියෙනවා. කර්මකාරණා නම් විදමා පරිසරණ ආකාරයෙන් ඒ ඇය කරගන්නේ අපි ඉන්න අපි අවධානය යොමු කරමු. දේව වශයෙන් සම්බන්ධ මම කියන දෙයක් හස්තිකේ කරුණාව දේවෝත්තම දියේ කියලා වඩා හොඳයි හර්ෂණ කියන්න පුළුවන් නම්
බෙහෙත් දෙක දුන්නා කියලා. නැත්නම් යන්නේ නැති බෙහෙත් දෙක යන ගාන කලබල වෙයි. ඔව් එහෙනම් කිව්වනේ පොඩ්ඩක් කලබල වෙන්න ඇති. හරි. මම ව්‍යවධානය යොමු කරන්නේ පළවෙනි මාස්පාවියේද ශුද්ධාත්ම මාසයේ සම්බන්ධයෙන්. හරි අමාත්‍ය වටපිටාවේ ගොඩාක් දේවල් සිද්ධ වෙනකොට එක තැනකට අපි අවධානය දෙකේ යොමු කරා. හැබැයි මේ කාර්යයේ ජයග්‍රහණ උත්සාහ කරමු. අපි ශුද්ධාත්ම මාසයේ කවදදින කාර්යය ගැන බලන්න යන්නේ. ක්‍රිස්තියානි ධර්මයේ තුල කතා කරනවා එක දිරිතෙනෙක් ගැන සංකල්පයක්. අපි ක්‍රිස්තියානි ධර්මයේ පිටුන ධර්මයේ තුල එක දිරිතෙනෙක් ගැන කතා කරනවා. හැබැයි එක දිරිතෙනෙක් ගැන කතා කරන අපි කියන දෙවියන් වහන්සේ කියලා එක දිරිතෙනෙක් ගැන කතා කරනවා. දෙවියන් වහන්සේ ගැන අපි විශ්වාස කරන දෙවියන් වහන්සේ ගැන. හැබැයි ඒ ආගම ඒ කිඳුරුවාම දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ගැන විශ්වාස කරද්දී පියාණන් වහන්සේ කියලා කෙනෙක් ගැන පුත්‍රයන් වහන්සේ කියලා කෙනෙක් ගැන ශුද්ධාත්ම වහන්සේ කියලා කෙනෙක් ගැන කතා කරනවා. එහෙම නැත්නම් එක දෙවියෙක් ගැන කතා කරන අපි ලෝකෙ මැවුවා දෙවියන් වහන්සේ කෙනෙක් ගැන කතා කරන අපි මර්යතුණියගේ කුසී ජේසුස් වහන්සේ කුරුණයි කියලා අපි ජේසුස් වහන්සේට නමවැද නමස්කාර කරනවා. ඒ වගේම ශුද්ධාත්මය මාසය කෙනෙක් ගැන කතා කරලා විශ්වාස කරනවා. ශුද්ධාත්මය මාසය අපේ ජීවිතේ තුළ ක්‍රියාත්මක වෙනවා. පුංචි විද්‍යාත්මක සමාන අවස්ථාවලදී දැනෙන්න පුළුවන් එක දෙවියෙක් ගැන කතා කරන කිතුමෝ ලෝකයේ ආගම් තුනයි තියෙන එක දේවාදී. කිතුමාගම ඉස්ලාම් ධර්මය සහ ජුදේ ධර්මය. તો මේ ධර්ම කුණේ කතා කරන්නේ මේ එක දෙවියෙක් කියලා එකම සන්දර්භයක් තුළ එකම දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ ගැන දෙවියන් වහන්සේ ගැන ඒ අය දකින විදිහ සහ අපි විග්‍රහ කරන විදිහ ගොඩක් වෙනස්. ඒතර මේ එක දෙවියන් ගැන කතා කරන අපි කිතුමෝ ආපහු දෙවිවරු තුන්දෙනෙක් ගැන කතා කරනවා. අපි කියන ත්‍රිත්වය කියලා කියනවා. බයිබලේ නැති පදයක්. ඒ නිසා ගොඩාක් අය ත්‍රිත්වය නිසා සභාවේ ව්‍යාජ ගන්නේ ආරම්භ වෙලා තිබෙනවා. ලෝකේ පළවෙනිම ව්‍යාජ ධර්මය හිමි වෙන්නේ ත්‍රිත්වය සම්බන්ධයෙන්. ත්‍රිත්වය කියලා කියන්නේ එක දෙවියන් වහන්සේ නමුත් ත්‍යාගාසේ පුත්‍රයන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ කියලා බුද්ධ තුන්දෙනෙක් ගැන කතා කිරීම. දැන් මේ ප්‍රශ්නය විසඳගන්න අපිට හැකියාව තියෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ සම්බන්ධයෙන් තේරුම් ගන්න. දැන් ත්‍රිත්වය වහන්සේගේ ස්වභාවයේ ලක්ෂණය. දෙවියන් වහන්සේ ඇයි තුන් ආකාරයෙන් ඉඳගෙන උත්තරය නැහැ නමුත් දෙවියන් වහන්සේ බුද්ධ තුන්දෙනෙක් ඇසුරු වහන්සේගේ ස්වභාවයේ තියෙනවා. ඒක හරියට ඔබ මාතුල අපි පෙනෙන ශරීරයක් තියෙනවා. අපි දන්නවා අපි අත්මාත්මයෙන් කතා කරන මනසක් තියෙනවා, බුද්ධියක් තියෙනවා, ඒ වගේම අපට ආත්මයක් කියලා එකක් තියෙනවා. ඒ නිසා ත්‍රි ගුණාංග නැත්නම් බුද්ධ තුන් කියලා ඔබට පුළුවන් ඔබේ මනසත් එක්ක කතා බස් කරන්න. මම දැන් මෙතනින් යනවා. දැන් මම මේ ඔබට ඔබත් එක්ක කතා කරන්න පුළුවන්. ඒතර බාප කරලා මම මේ කාලේ නැහැ, මම මේ ගන්නවා. ඒ වගේ එක මානසිකය තුළ ගුණාංග නැත්නම් ගුණාංග අපි අපිට කියන ගුණාංග තුන ගැන කතා කරනවා. ඒ නිසා ත්‍රිත්වය කියන එක නිර්වචනය කරන්න මේ ලෝකේ එක වචනයක්වත් නැහැ. මේක සමාන කරන්න කිසිම වචනයක් නැහැ. ඒක අපේ බුද්ධි ഘോഷණ ගමන කාරණාවක්. නමුත් මේ ත්‍රිත්වය ගැන කතා කරද්දී මට තියාගන්න ඕනේ දෙවියන් වහන්සේ අපිට එක දෙවියන් වහන්සේ කෙනෙක් නමුත් මැරීමේ කතු විදියට මැරීමේ ක්‍රියාවලිය තුළ පියාණන් වහන්සේ අපි දකිනවා. ත්‍රිත්වය තිබුණා නමුත් මැරීමේ කතුත්වය පියාණන් වහන්සේ දෙනවා. ගැරදීමේ කතුත්වය ඒ පියාණන් වහන්සේ මනුෂ්‍ය ශරීරයක් තුළ සීමා වෙලා ගැරදීමේ කතුත්වය යේසුස් වහන්සේ තුළින් සිද්ධ වෙනවා. ඇදහිල්ලේ කතුත්වය මට ඇදහිල්ල මම උන්වහන්සේ කරේ විශ්වාස කරනවා. මේ විශ්වාස කරන රඳා පවතිනවා. උන්වහන්සේ මම අන්නරයක් ලැබුණා. මේ සියල්ල ශුද්ධාත්මයන් වහන්සේ කියන පුත්‍රයන් වහන්සේ තුළ තිෂ්ඨ වෙන නිසා එක මයකින් එක කයකින් එක මොහොතකින් ත්‍රිත්වය තේරුම් ගන්න අමාරුයි. තුන් සේනන්තේ අපි තේරුම් ගන්නනේ දෙවියන් වහන්සේ පුද්ගලයන් තුන්දෙනෙක් තුළින් අප සමග ක්‍රියා කරනවා. මැවීමේ ක්‍රියාවේ දෙවියන් වහන්සේ මූලික වුණා. හැබැයි
අනිත්‍යයන් වහන්සේලා ඉන්නවා. යේසුස් වහන්සේ ජීවිත විදීමේ ක්‍රියාවලදී යේසුස් වහන්සේ ඇනගස්ම ලැබුවාට ඒක දරා ගන්න ශක්තිය බුද්ධාගම වහන්සේ තුළින් පියාණන් වහන්සේගේ කරුණාව ඒ සියල්ල ඒකම අපි දකිනවා. ඒකට ත්‍රිත්වය ඒකම කියනවා. ඒකට අපි ඇදෙන්නේ ධර්මපද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඕනේ. ඒ නිසා ත්‍රිත්වය කියන සංකල්පය කුල් පිටක උඩින් ඔබට හැම තේරුම් ගන්න අමාරුයි. ඒක හරියට සැන්ඩ්විච් එකක් කනවා වගේ. ඔබ සැන්ඩ්විච් එකක් කෑවොත් භාගයක් ඔබේ කටේ භාගයක් දිනන තේස්ත්‍යයක් ආවා වගේ. එතකොට ත්‍රිත්වය හරියාකාරයෙන් ගෝචර කරගන්න අමාරුයි. අපි තේරුම් ගන්නනේ සබහා දෙයක විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ බුද්ධයන් තුන්දෙනෙක් පිළිද අප තුළ ක්‍රියා කරනවා. හැබැයි මේ තුන්දෙනා එකිනෙකාට වෙනස්. පියාණන් වහන්සේ කවදාවත් පුත්‍රයන් වහන්සේගේ ක්‍රියාවක් කරන්නේ නැහැ. උද්වේලනාංශකවදාවත් සුද්ධාංගයන් වහන්සේ ක්‍රියාව කරන්නේ නැහැ. ඒ නිසා පියාණන්ංශේ බුද්ධාංශේ සුද්ධාංගයන්ංශේ කියන තුන්දෙනා එයාල දෙවියන් වහන්සේ ඉදිරියේ ඉන්නවා. මුළු එකිනෙකාගේ වෙනස් වූ ක්‍රියාවන් වොන්ට දෙනවා. අපි අනුග්‍රහය දෙද්දී අපි ගුරුවරු පුත්‍රට කියනවා පියාණන්ංශගේ ප්‍රේමයට බුද්ධාංශේ කරුණාව සුද්ධාංගයන්ංශගේ බව පෙන්නන මහසැනසෙද. මුතුම බයිබලයේ යෝති බයිබලයේ කියන්නේ ඒකට පොඩ්ඩක් වෙනස් ආකාරයක. පියාණන් පුත්‍රයන් වහන්සේගේ අනුග්‍රහය ජේසුස් වහන්සේගේ අනුග්‍රහය තුලින් අපේ පියාණන් වහන්සේ වෙතට යන්න පුළුවන් වුණා. ඒ ගමන සුද්ධාත්මයන් වහන්සේ තුලින් අපිට ගමන් කරන්න පුළුවන් වුණා කියලා දැන නිසා එක දෙවියන් වහන්සේ උත්තර භාවයන් තුල ඒ තුන්වන දෙවියන් වහන්සේ වෙනවා. නමුත් එකිනෙකාට වෙනස් වෙන්න යනවා. සේනාවන්දී මම ශුද්ධාත්මයන් වහන්සේ ගැන කවුද මේ ශුද්ධාත්මයන් වහන්සේ කියන කාරණය කතා කරද්දී අපි ශුද්ධාත්මයන් වහන්සේ කියන මාතෘකාව ගැන විතරක් අවධානය යොදෝදී ගොඩක් අය හිතනවා ශුද්ධාත්මයන් වහන්සේ බලයක් කියලා. අනේ දැන් අපි අවධානය යොමු කරන්න ඕන දැන්. ඒ නිසා සමහර අයට ශුද්ධාත්මයන් වහන්සේ බොහෝ ඉන්නවා. සමහර අයට ශුද්ධාත්මයන් වහන්සේ යම් මාතෘකකින් ඉන්නවා කියලා. අවදානේ ඒ දෙසෙන් තමයි මේක මේ අපි එක පොඩ්ඩක් මොකද කියන්නේ එකයි නේද එකයි නේද බලන්නේ බලන්න බැරි අපි අවදානේ කියන්නේ මොන්නේ අපි පානේ ඉන්න ඩැරි ඔබ
පාසිකවලු හොඳයි පල්ලේ එක නතර කරන්න අපරම මේ ක්‍රියාවක් කරන්නේ කියලා. එතන මම හිතන්නේ මේ ක්‍රියාවක් කරලා. මේ වතුර දෙවියක් ඇරගෙන පල්ලේ වගේ රෝහක් යනවා කියලා. ඉතින් යා ඒ පිරුණු වතුර දෙවිය වලින් පල්ලේ වගේ රෝහක් යනවා. හරි පරිස්සමෙන් යාලු දේව පාස කොන්දේ සැකවන එක වතුර බිඳුවක් වත් ඇලෙන්න බෑ කියලා. ඔබට වතුර බිඳුවක් දුන්නොත් ඒ වතුර බිඳුව අරගෙන පොඩා පරිස්සමෙන් යනෝනේ. ඔබේ අවධානය වතුර බිඳුවටම දෙන්නෝනේ. බිඳුවක්වත් ලැබෙන්නේ නැති වෙනවා. ඉතින් අපි මේ වෙලාවේ බිඳුවක්වත් ලැබෙන්නේ නැති වෙන්නේ අපේ අවධානය මෙතනට දෙන්න. මම දන්නවා අමාරුයි. අපේ ආදරණීය අය වසලිනා අමාරුයි මටත් අමාරුයි. මුලින්ම මේ පාඩම සම්පූර්ණ කර මේ ස්ථානයේ දීගෙන ගෙතන උදව් කරන නිසා උත්සාහ කරමු. අපි අවධානය සම්පූර්ණයෙන්ම දෙන්න. ඒ නිසා තෝමරි කියන්නේ අවිශ්වාසයක් නෑ මාසේ කියන්නේ බලයක් නෑ. ගොඩාක් දෙනෙක් හිතනවා සුදානම් මාසේ බලයක් කියලා. ඒ නිසා මේ ගීතාවල් තියෙනවා උන්වහන්සේගේ බලයෙන් පිරෙන්නද පිරෙන්න පුළුවන් බලයකට අපි ඊයේ ගෑස් එකක් ගන්න ගියා රමිනි ගෙදරට රමිනි ගෑස් එකක් දුන්නා මේ ගෑස් එකක් තියෙනවා කියලා හැබැයි කිතා කිව්වේ ඒක පුරවලා තිබ්බට කිතා හැබැයි කිතා කිස් සුද්ධාත්මයන්සේ ගැන කල්පනා කරන සමහර අය හිතනවා පාස්තර සුද්ධාත්මයන්සේ හොඳට තියෙනවා අප හරියට එච්චර සුද්ධාත්මයන්සේ නැහැ ඒ සුද්ධාත්මයන්ස අඩු වැඩි වෙන්නේ නැහැ. උන්වහන්සේට සම්බන්ධතාවයේ ශක්තිමත් දුර්වල වෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ හැම කෙනෙක්ම ගමන උන්වහන්සේ පිළිගත් අප උන්වහන්සේගේ ජීවිතේ නතර වෙන්නේ නැහැ. යොහන් පොතේ 14 පරිච්ඡේදයේ කියහම යොහන් 14 පරිච්ඡේදයේ 16 දාහක පදවල කතා කරලා කියනවා මම ඥානාංශයෙන් ඉල්ලන්නේ එවිට උන්වහන්සේ මුගලන් සමග සදාකාල සිටින පිණිස වෙන සැනසෙලි කාර්යයකු නුඹලාට දෙනසේක ඒ සැනසෙලි කාර්යයන් සම්පතාවේ ආඥාන් මාංශය උන්වහන්සේ පිළිගත් ලෝකයට බැරිය මක්කල ලෝකය උන්වහන්සේ දකින්නේවත් අඳුනන්නේවත් නැත නුඹලා උන්වහන්සේව අඳුනන්නෝය මක්කසද නුඹලා සමග නැවතී සිටිනසේක නුඹලා කුලෙහි සිටිනසේක එතන සුද්ධාත්මයන්වහන්සේ කියන්නේ ඔබ යේසුස් වහන්සේව පිළිගන්නවා නම් ඒ පිළිගන්න මොහොතේ පිළිගන්න පිණිස සුද්ධාත්මයන්වහන්සේ ඔබ තුළ ඇවිල්ලා රැඳෙන්න නතර වෙන්න ඔබ දෙක ඉන්න ඕනේ. ඒ නිසා විකට උන්වහන්සේගේ බලයෙන් පිරෙන්නත් විකට උන්වහන්සේගේ බලයෙන් හිස් වෙන්නත් බැහැ. ඒ නිසා සුද්ධාත්මයන්වහන්සේ කියන්නේ ඔබ සමග ඉන්න කෙනෙක්. මෙච්චරකින් දවසකින් පිටවලා ගියා. මම යන කතා කරනකොට අර පාස්ටර් චර්ච් එක ගොඩක් හොඳයි. හැබැයි මට එක දෙයක් කියන්න තියෙනවා. හොඳයි මැසේජ් එක තාම තියෙනවා. පාස්ටර් චර්ච් එක ගොඩක් හොඳ උනාට නමස්කාරයේදී සුද්ධාත්මයන් වහන්සේ එන්නේ නැහැ. නමස්කාර වෙලාවේ ප්‍රශංසාව වෙලාවේ සුද්ධාත්මයන් වහන්සේ නැහැ කියනවා. මම ආව කිසිම ප්‍රශ්නයක් ගැන පළවෙනි කෙනෙක් නිසා මම ඒක ප්‍රශ්න අහන්න නතර කළා.
සෙනෙහන්ති ඔබට හිතෙන්න පුළුවන් යමමාන ලෝෂිප්පකේ සුද්ධාත්මයන් වහන්සේ ඉදියා අද ලෝෂිප්පකේ සුද්ධාත්මයන් වහන්සේ නෑ අද සමහර සුද්ධාත්මයන් එනවා යනවා පිරෙනවා අඩුවෙනවා එහෙමකක් නෑ උන්වහන්සේව විශ්වාස කළා නම් ඔබ ජේසුස් වහන්සේව පිළිගන්නවා නම් උන්වහන්සේ ඔබ සමග ඉන්නවා දැන් අපි දුක ඔය සුද්ධාත්මයන් වහන්සේ ඔබත් එක්ක ඉන්න සුද්ධාත්මයන් අතකොටනේ ගෙදර යන ගමන් බස් එකට දැන් ටිකට් ගන්න රුපියල් 5යි ටිකට් එක රුපියල් 100ක් රුපියල් 5ක් දුන්නේ දැන් ඔබේ ලෙවල් එක සුද්ධාත්මයන් වහන්සේ දුර කඩලා රුපියල් 5ක් දුන්නේ දැන් ඔබ පිළිපස් වලට යන්නේ මොන දොතර එකෙන් එන ඉස්සරහට ඉස්සරහට ගත්තේ ආයේ එන පිළිපස් වලට ඔබට වෙන්නේ එතකොට ඔබට කේන්ති ගිහිල්ලා දැන් පරිදි ගිහිල්ලා ඔබ මෙතන ඉඳලා හිතනවා ද හොඳ නමස්කාරයක් කරලා පරිලියක් කරලා පරිදි ගිහිල්ලා අර කොන්දොස්තර මගේ සුද්ධාත්මයන් වහන්සේ නෙව්වා නැති කරා ඔබේ ජීවිතයේ සුද්ධාත්මයන් වහන්සේ නැති කරා දැන් ඔබ උන්වහන්සේව පිළිගත්තා උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා ඔබ පව් කරනකොට උන්වහන්සේ වේදනයි හැබැයි උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා කොහොමද කරන්නේ පව් කරනකල සුද්ධාත්මයන් පිළිගත්තා පාපයන් සිද්ධ වෙන්න පුළුවන් හරි මනසෙන් ගන්න ඕනේ නමුත් සුද්ධාත්මයන් වහන්සේට කියනවා ඔබ කරන්න එපා කරන්න එපා කරන්න එපා හැබැයි උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා සිනේවන්තේ මට කියාගන්න සුද්ධාත්මයන් වහන්සේ ඉන්න වෙලාවක් නැති වෙලාවක් නැහැ ඔබත් එක්ක උන්වහන්සේ නවතින නිසා ඔබ ආත්මික දෙයක් බයිබලයේ කියන වෙලාවට උන්වහන්සේ ඉන්නවා නාටකංකාරයේ බලද්දි උන්වහන්සේ ඉන්නවා දෙවියන් බලද්දි උන්වහන්සේ ඉන්නවා යාත්‍රා කරද්දි උන්වහන්සේ ඉන්නවා සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල නතර වෙලා ඉන්නේ ඒ නිසා පළවෙනි කාරණාව අපි මතක තියාගන්න ඕනේ සුද්ධාත්මයන් වහන්සේ එනවා යනවා එකක් නැහැ අද නමුත් පරණ කිසිමේ සුද්ධාත්මයන් වහන්සේ ආවා ගියා උදාහරණයක් සාවුල්ගේ ජීවිතේ සාවුල් පෙතර සුද්ධාත්මයන් වහන්සේ ආපවස්සාවක් ගියවස්සාවක් බයිබලේ 1 Samuel 16 කතා කරනවා ගිදියොත් තුල ඔබනාසේ ප්‍රයාවදවස්සාවක් නැතිවස්සාවක් තියෙනවා නමුත් ජේසුස් වහන්සේ කරුණා දැන් සුද්ධාත්මයන් වහන්සේ උපදීක පෙර සභාවක සුද්ධාත්මයන් වහන්සේ තියෙනේ නමුත් දැන් සුද්ධාත්මයන් වහන්සේ නවතින පිණිස ඔබ සමග සිටින පිණිස එනවා එනිසා තේරෙනවානේ ඔබේ මගේ ජීවිතේ සුද්ධාත්මයන් වහන්සේ ඇති නතර වෙනවා ඒසම් ඔබයි මමයි ජේසුස් වහන්සේව පිළිගන්නවා බෞද්ධිස්ම නොකලා දෙන්න පුළුවන් කොමියෙන් නොගත දෙන්න පුළුවන් හැබැයි සුද්ධාත්මයන් වහන්සේ ඔබ සමග ඉන්නවා සුද්ධාත්මයන් වහන්සේ ඔබ මා සමග ඉඳලා මොනවද කරන්නේ මොකටද සුද්ධාත්මයන් වහන්සේ ඔබ මාත් එක්ක ඉන්නේ අනිත් කාරණා කීයක් කරලා බලන්න සුද්ධාත්මයන් වහන්සේ කවුද උත්තරේ දෙවන කාරණාව ඒ දැනන්සේ අපිත් එක්ක ඉඳලා මොනවද කරන්නේ කියන කාරණේ වෙන කාරියද බෞද්ධයෙක් ලබන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ සබාවක් නිස්කලලා ඉන්න සම්පේතවත් මේ කාරණය වැරදලා මොනවද සුද්ධාත්මයන් වහන්සේ ඔබතුම කරන්නේ යෝහන් සුබාරංචියේ 14 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ කියනවා යෝහන් 14 26 කතා කරලා කියනවා මාගේ නාමයෙන් ඥානවන්තයන් සරණිකාරයන් වහන්සේ එනම් සුද්ධාත්මයන් වහන්සේ නුඹලාට සියල්ල උගන්වමින් මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සීකරවන සේක සුද්ධාත්මයන් වහන්සේ තමයි ඔබට දේවල් උන්වහන්සේ කිවාව දේවල් උගන්වන්නේ ඒ විතරක් නෙමෙයි අපි දසබණ්ඩ රක්ෂා නොකරනකොට සමත රක්ෂා නොකරනකොට මම වරදක් කළා කියන කාරණේ අපිට හැඟෙන්නේ සුද්ධාත්මයන් වහන්සේට මතක් කරනවා උන්වහන්සේ අපිට ඉගැන්වා වූ දේවල් ප්‍රශ්න කරදර තුල යද්දී අපිට මතක් කරනවා සුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේ ඉගැන්වා වූ අපි කියන්නේ පරිලිය කවදාවත් ආපු නැති දෙයක්. පරිලියෙන් හිතනවා පරිලියෙන් පෙළඹීමක් එනවා. ජේසුස් වහන්සේ කියලා අදහ ගන්න කල්පනා කරනවා. දැන් එහෙමයි වටපරන් ඉන්නද? පහේ කාලේ දොර පරිලිය ඇවි ආවි කියලා නැත්නම් ආවන් රැඳුණා. හරි ප්‍රීතියක් ඉන්නවා. ඉතින් ඒකට හේතුව තමයි සමහර බෞද්ධිස්ම නොවේති සමාජගතේ නැති වෙති. නමුත් සුද්ධාත්මයන් වහන්සේ බයිබලයේ දෙවියන් වහන්සේ විසින් තෝරගත් අය සුද්ධාත්මයන් වහන්සේලා ඔබ මෙතෙන්ද මෙන්න මේ කාමයට යහිතේ මේක විශ්වාස කරගෙන පෙරමවීමක් ඇති කරනවා ඒ තමයි සුද්ධාත්මයන් වහන්සේ ඔබට දැනෙන්නේ
ඔබම දන්නේ නැහැ. හැබැයි ඔබට වෙන දීමක් වෙනවා. උන්වහන්සේ කෙරෙහි අදහ ගන්න. ඔබ ශුද්ධාත්මස මොකක්ද කරන්නේ? ජේසුස් වහන්සේට උන්වහන්සේ කිව්වෝ දේවල් අපිට උගන්වනවා. දේවශීල පැහැදිලි කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ පැහැදිලි කළා වූ දේවල් විවිධ විදිහට අපිට මතක් කරනවා. ඔබ හිතනවා නම් ඔබ තුළ ශුද්ධාත්මස ඉන්නවා නෑ. මතක තියාගන්න ඔය ප්‍රශ්නයක් තුළ යද්දී ධෛර්යමත් වෙනවා නම් උන්වහන්සේ වචන දෙයෙන් උන්වහන්සේ ශුද්ධාත්මස ඔබ තුළ ඉන්න නිසා 16 පරිච්ඡේදයේ යොහන් පොතේ 7-8 මොකද ශුද්ධාත්මයන් වහන්සේ කරන්නේ හරි වැඩ. 16 උන්වහන්සේ ආකල යේසුස් වහන්සේ ශුද්ධාත්මයන්ට ආපුවාම පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයට අවවාද දෙසේක. ඔබ ඔක්කොම දැනගෙන ලබන්න කලින් ලෝකයේ අය ඔබ පෞකාරයක් පාපයක් මම කරන්නේ දෙයක් නැත් අකමැති දෙයක් කියන කාරණය ශුද්ධාත්මයන් වහන්සේ අවවාද දෙනවා. එනිසා පාපය ගැන අවවාද දෙන්නේ සාතන්ගේ. පාපය ගැන අවවාද දෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේ මොකටද ඔබ තුළ දෙන්නේ පාපය ගැන අවවාද දෙන්න පිළිස. කොරින්තු 12 පරිච්ඡේදය 7 පදයේ කියනවා දීමනා දෙනවා. විවිධ දිනවල ඔබ මට දීලා තියෙන එක එකපාරයි දෙපාරයි සංගීතය ඉගෙන ගන්න පුළුවන් සංගීත දිනවල තියෙනවා. මම දැන් උත්සාහ කරන අපේ දරුවෝ දිනෙට දේශනා කරන්න උගන්වන්නට. දැන් සමහර අවස්ථා යතර බලක් කියන සමහර අයට කටිගත්තේ මේ උගන්වන්න එකකට එක මාන දේශනා කිරීමේ හැකියාවක් තියෙනවා. මට හදිස්සියේ මංගල කතාවක් කරන්න කිව්වොත් කරන්න බෑ. හැබැයි දේශනා කරන්න කිව්වොත් ඒක ගැන අහන්න මොකක්ද ක්‍රමයකට පුළුවන්. වර්ෂිප් එකට ඒ දෙවියන්ට විවිධ දිනමනාවල් කෙනෙක්ට සෝකීමේ දිනමනාවල් කෙනෙක් විවිධ දිනමනාවල් දෙවියන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මට දෙනවා. රෝමාවේ 26:27 වල කියනවා දුර්වලකම් වලදී වැඩිච්ච වෙලාවට අධෛර්යමත් වෙලා වැඩි වෙලාවට ශුද්ධාත්මයන් වහන්සේ ඔබව ශක්තිමත් කරනවා. මොකටද ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ? කෑගහන්න නෙවෙයි, යක්මලාමනේ ශුද්ධාත්මයන් සබුදුලින දුර්වල වෙච්ච වෙලාවට ඔබව ධෛර්යමත් කරන්න තියෙච්ච. ඔබ දන්නවද අපි යේසුස් වහන්සේ පිළිගන්නවා කියන්නේ අපි ධර්මිෂ්ඨ අය බවටපත් වෙනවා. මම දැන් මේ ලෝකෙ වෙනගෙන අවුරුදු 2ක් විතර ඇති. මේක ගත්ත වරද හරි ලස්සන සුදුට තිබුණා. හැබැයි ගත්තදා ඉඳලා අලුත් එකක් නිසා කවදාවත් මම හොදන්නේ අලුත් එකක් ගත්තා. හැමදාම හඳිනවා. කොහොමද ඒක? සුද්ධාන්ත මාසේ තියයි. අපි අනිවාර්යෙන් ගත්තාම ඇදුව විතර නිතර අපි හොදනවා. අපේ ගේ අනු හොදනවා වැඩි සමාල නිරණයයි. මේ අනු විතර නිතර හොදනවා. කුඩු කියනකොට වයින් කරනවා. කොහොමද? ධර්මිෂ්ඨ කරන්නේ කියන්නේ ජේසුස් වහන්සේ ඔබව උන්වහන්සේ සංකර කරගත්තා. දැන් ඔබ යේසුස් වහන්සේට ගැළවීම ලැබුවා. ගැළවීම ලැබපු ඔබ මං ගැළවීම ලැබලා ඉන්න ඉන්න බෑ. මොකද වෙන්නේ? පාරිශුද්ධ කරන්නේ නෙවෙයි. විතර නිතර පවිත්‍ර වෙන්න. ස්වාමීන් වහන්සේ පස්සට එන්නේ. මේ පවිත්‍ර කරන්නේ කරන්නේ කවුද? ශුද්ධාත්මයන්. ඒක සෙන්වන් කියේ. ගැළවීම යේසුස් වහන්සේගේ. කිතුනු ජීවිතේ ගමන් කිරීම ශුද්ධාත්මයන් වහන්සේ තුල. ශුද්ධාත්මයන් වහන්සේ තමයි ඔබට පන්නරයක් වෙන්නේ ක්‍රිස්තියානි ජීවිතයේ දාමකේ. දැන් මේ ශුද්ධාත්මයන් කරන කාරණා ගොඩාක් බයිබලෙත් තියෙනවා. හැබැයි සබාව සමාන අවස්ථාවක් තේරුම් ගොඩ ශුද්ධාත්මයන් නොකරන කාරණා කීයක් ගැන කතා කරනවා. මොනවද ශුද්ධාත්මයන් නොකරන දේවල්? ශුද්ධාත්මයන් නොකරන දේවල් මොනවද? ශුද්ධාත්මයන් නොකරන දේවල් ලයිස්ට් එකක් මම හදාගත්තා. මේක අන්තිම එක නම් හරි ෂෝ. මම ඒ ලයිස්ට් එක කියන්නේ නැහැ. ශුද්ධාත්මයන් පුරසාරන් දොඩන්න දීමනා දෙන්නේ නැහැ. පෞවිදාසෙන් අර අනුර කුමාර සහෝදරයාට මේ සභාව පාලකව කියහම ඔන්න එකෙක් මොකක්ද කතා? අපි තමයි මම තමයි ආඥා කරලා සෝමනේ මම ආඥා කරලා දියාරේ සෝමනා මහා සෝමනා. පුරසාරන් දොඩන්න මම කරන දේ ගැන කියන්න උන්වහන්සේ දීමනා දෙන්නේ නැහැ. මට සෝදීමේ සෝදීමේ දීමනාව තියෙනවා නම් උන්වහන්සේ දීමනාව මට සුද්ධාත්මයන් වහන්සේ දෙන්න උන්වහන්සේ දෙන්නේ නැහැ. මාව ඉහළ ඔසව ගන්න මම හොඳ දේ කරගෙන මට දීමනාව දෙන්නේ නැහැ.
ඒ නිසා පුරසාරම් දොඩන්න උන්වහන්සේ දීමනා දෙන්නේ මට කියලා ගන්න. කවුරු හරි තමන්ගේ දීමනාව ගැන පුරසාරම් දොඩනවා නම් ඒක ශ්‍රද්ධාවන්තයෙක් නොවෙන්න පුළුවන්. ඒකට හේතුවක් ක්‍රියා අතරින් පරිච්ඡේදයේ 9:11 වෙනි පදයේදී ඒ කෙනෙක් ඊළඟ වේ ප්‍රාමතුමාගේ සීමා නිරනබ මට ඔය බලය දෙන්න රාත්‍රිය දෙන්න මොකටද ගොඩාක් බල තියනවා ඕකෙන් තව දේවල් කරන්න පිලිස. උන්වහන්සේ එයාට ආඥා කාවිස දෙලා රක්ෂාඥා කාවක විනාශ දෙන්නා. ඒ නිසා ඔබ මෙහෙවෙන්න විතරක් නම් දීමනාවගෙන සුදානනාසකට දෙන්නේ. ඒක සසෙනවල කල්පනා කරන්න ඕන දෙයක් තමයි. මාතුල දීමනා නැත්තා. මං දීමනා හොයන්නේ මාව වැඩි වෙන්න නම් උන්වහන්සේ ඔබට මට දීමනා දෙන්නේ. ඒ නිසා මම යාඥා කරලා කවුරුත් සුව වෙන්නේ නැහැ. මම නමස්කාර කරද්දී කවුරු එක සුපිරි නමස්කාරයක් දෙන්නේ නැහැ. මේ සියලු දෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ දුන්නා වූ දීමනා දෙන්නේ. දෙවියන් එක තමයි සුද්ධාත්මයන් වහන්සේ නොකරන දේවල්. සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා කියන්නේ පවු නොකරන හෝ පරික්ෂාව නැහැ කියන එක නෙවෙයි. සමහර අය හිතනවා මන්තුල සුද්ධාත්මයන් වහන්සේ ඉන්න නිසා මම පව කරන්නේ නැහැ. නැහැ කියන්නේ. ඒ නිසා අපි දකිනවා රහතන් ගොඩාක් කාලවලට දීමනා කියනකොට සුද්ධාත්මයන් වහන්සේ මළුව හරි දේව දූතයන්ටත් වඩා බොහොම ධාර්මිකව. ශ්‍රීමන්තේ මාර්ග සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා කියන්නේ පව නොකරන පව රහිත කෙනෙක් නෙමෙයි. යේසුස් වහන්සේ ගෝලෝකයට කල්පනා කරද්දී කී දෙනෙක් විශ්වාස කරනවද? ඔවුන් පව පාරේ බව. විශ්වාස කරනවා පව පාරේ බව. යේසුස් වහන්සේ පිළිගත්තයින් පස්සේ ඔවුන් පව පාරේ බව විශ්වාස කරනවද? සුද්ධාත්මයන් වහන්සේ ලැබුණාන් පස්සේ ඔවුන් පව පාරේ බව විශ්වාස කරනවද? මම උදාහරණයක් ඔබට දෙන්නම්. දලාති පොතේ දෙවන පරිච්ඡේදයේ පාවුමා ලොකු ඩොක්කක් අයිනවා පේතස් දරාපතේ දෙවි පරිච්ඡේදයේ 11:14 පද දරාපතේ දරාපතේ දෙවි පරිච්ඡේදයේ 11:14 පද දෙක කියනවා තවද කේපස් කේපස් කියන්නේ පාව පේතස් කේපස් අන්තිෝකේ නාගා ඔව් වරණ කරලා සිටි බැවි ජේසුස්වහන්සේ ගෝලේ වරණක් කරලා බයිබලෙ කියන්නේ ජේසුස්වහන්සේ ගෝලේ වරණක් කරලා ඔහු ඉදිරිපිටදීම ඔහුට විරුද්ධව සිටියේ පාවුලම කද ගන්න කේපස් ඉස්සරහ පේතෘස් ඉස්සරහ ගියා පේතෘස් වරද්දක් කළා පේතෘස් කියන්නේ මුල් සභාවේ නායකයා පාස්ටර් බිෂොප් ලොකු ඉහළම තලතට ඉදිරිපු කෙනා සභාව වාරකුම පේතෘස් පාවුලම කියලා කියනවා පාවුලම අන්තිමට තමයි ගෝල අතරේ ගෝලයන් දෙක තුනේ පේතස් වරදක් කරලා ඉන්නේ ශ්‍රේමන්තේ සුද්ධාන දීමනා දේවල් කියන්නේ පාපකාරී දෙයක් පාප සංකල්පයේ හැබැයි මේ විදිහට පේතස් කියන්නේ පල්ලෙන් තව කෙනෙක් පාප කරලා තියෙනවා මක්සාර යාකොබ්ගේ සමාරෝ එන්න පළවෙනි ඔහු නම් කියන්නේ තම කෑවේ නමුත් ඔහු නාතර ඔහු චර්මාචේද බය පසුකට දෙන්න සිටි අනිත් දෙවන් ඔහු සමර එසේම වංගකම් තුළේ එසේය බාරමස්කව ඔවුන්ගේ වංකකමට වංක බොරුව පෙරලා තියෙන වංක අවංකනේ වංකය වෙනවා තියෙනවා ඒක සේවන්තේ පව හිතනවා ඇවිල්ලා අරපාරා උන්වහන්සේ උන්වහන්සේ මට බක පෙන්නවද මමත් පරි ලොකු දෙයක් කියලා සුද්ධාත්මයන් වහන්සේ උන් වල ඉන්නවා කියලා බොහෝ ධර්මිකය හිතන මට කියන ඔබයි අපි ඔක්කොම එක බෝතුවේ ඉන්නේ එක බෝතුවේ ඒ නිසා සුද්ධාත්මයන් වහන්සේ මට පව රහිත නෙමෙයි හැබැයි පාපය නිවැරදි කර ගන්නා වූ අය. තවමමදුන්වහන්සේ කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා කියන්නේ ලිගේ රූප හැදින්නේ නැහැ. සමහර අය කියනවා සිස්තරට පොඩි වේදනාවක් කියන්නේ අවුරුදු ගානක් කපුලේ. වගේ අවුරුදු ගානක පාපයක් තියෙනවා ඒක නිසා නෑ. කවුරුහරි දවසක වැඩි එකක් වෙන්නේ. සමහර අවස්ථාවලදී සමහර අය කියනවා පාපය ලිවර් රෝග හැදෙන්නේ පාපය නිසා ඒක ඇත්ත පාපය නිසා නමුත් පවක් නිසා නෙමෙයි පාවුල් කොහොමද ලිවර් රෝග තිබ්බ? තිමන්නේ බඩේ ගැටුමක් වෙද්දා
ඔබ දහන් කීමේ පාවිච්චි උපදෙස් දෙනවා. ඔය බඩේ කැපුමට ඔබ වයින් පානය කරන එක අනුමත කරන්නේ නැහැ. නමුත් මම කියන්නේ ඒ කාලේ පිටි ඖෂධ දුන්නා. ඒ කාලේ පිටි ඖෂධ දුන්නා. ශනිවාර දෙවි ලෙඩ රෝග හැදෙනවා කියන්නේ සුද්ධාත්මය මහන්සේ නෑ කියන එක නෙවෙයි. ඒක පාවු කරලා ලෙඩ රෝග හැදෙනවා. සුද්ධාත්මය මහන්සේ හඳුනේ කියලා. අනිත්‍ය තමයි. මම ඔබට තවත් කියන්නම්. සුද්ධාත්මය මහන්සේ ඉන්නවා කියන්නේ බඩේ වෙන සතර. ඒක ඒවා හරියන්නේ නෑ. ආත්මයන් විසින් මම දෙන්නවා ඒ ගෑනුන් යන හරියන්නේ නැහැ කියලා. මගේ සහෝදරයෙක් කිව්වේ සහෝදර අවස්ථාව තුනක ගෑනුන්ට යාළුනා පාස්ට කිව්වා. යාගේ පාස්ට කිව්වා. ඒක දෙලොක මැද දෙන්නේ කියලා. සුද්ධාත්මයන්ගේ මඟ පෙන්වනවා කියලා. උන්වහන්සේ කපුකම් කරන්නේ නැහැ. සුද්ධාත්මයන්න්සේ නෙවෙයි ඔබ බඳින කෙනා කවුද කියලා හොයලා දෙන්න. බන්ධනියන් කොහෙද කවුද වෙලා දෙන්නේ? බයිබලයේ කියන ඔබේ ආත්මිකත්වයට ගැළපෙන උන්වහන්සේගේ ධර්මයේ විවරණය. ඒ සමත්ඥය සේ මන් දෙන්නේ. සුද්ධාත්මයන්න්ස ගොඩාක් තැන්වල අනාගත දෙයක් තමයි. ගොඩාක් තැන්වල. අවුරුදු ගණන් අයවාක වීම සිද්ධ වෙන සමහර අවස්ථාවල. සමහර අවස්ථාවේ සමහර අය සමහර අවස්ථාවේ සුද්ධාත්මයන්ට මඩ කියව මෙන්න මෙයා විවාහ වෙන්න වෙන්නේ මෙහෙමයි කියලා මුණගස්සලා පෞල් අවුලෙන් දැන් කියන්න පුළුවන්. ඒකට බෞද්ධ දේවල් සම්බන්ධයෙන් සමහර අවස්ථාවලදී සුද්ධාත්මයන් වහන්සේ එහෙම කතා කරන කෙනා නෙවෙයි. සුද්ධාත්මයන් වහන්සේ වයින් කරන කෙනා නෙවෙයි. වයින් කරන දේවල් නෙවෙයි. සමහර අවස්ථාවල් තියෙනවා ප්‍රගතියේදී දෙන්නක ගහද්දී ඔන්න මේ සුද්ධාත්මයන් වහන්සේ ප්‍රශංසා කරන ප්‍රශංසා කරන්න කිව්වා. ආයෙ දෙන්නක ගැහුවා. සුද්ධාත්මයන් වහන්සේ යන්න හදන්නේ ඔබේ ප්‍රශංසාව මත නිසා ආයෙ ප්‍රශංසා කරන විග්‍රහය දෙන්නේ. ආයෙ ප්‍රශංසා කළා. ශ්‍රේමන් දෙවි සුද්ධාත්මයන් වහන්සේ කටයක් නෙවෙයි දෙල්ලක් නෙවෙයි. එන්න යන්නේ දෙල්ලක් නෙවෙයි. ඒක ඔබ වයින් කරන කෙනා නෙවෙයි. ඔබට වෙනදීමක් ඇති වෙන්න පුළුවන් ඔබ තුන්වහන්සේ නම දීන්නේ. උන්වහන්සේ හරිය ප්‍රශංසා වේවා කියලා කියන්න. ඔබට වැඩීමක් ඇති වෙන්න පුළුවන් නිශ්ශබ්ද උන්වහන්සේ නිහඬව සුදු ප්‍රශංසා කරන්න. උන්වහන්සේ හදවත තුල ක්‍රියා කරනවා. ഘോഷමෝ ශබ්දේමෝ වෛරීමෝ උදකරේම සුද්ධාත්මයන් වහන්සේ වේ. අපේ ගෙදරට තෑගල්ලෙදි කුඹු ජාතියේ කාවා. තමයි නමස්කාර කරනවා කියලා කිව්වොත් හරි අපි නම් ඕන නමස්කාර කරන්නේ නැහැ කියලා. එයා හතර පෙන්ව නමස්කාර කරන්නේ කොහොමද? එයා නමස්කාර කරන්නේ මයි කියලා. සිනමාදී ප්‍රසංසනාය වයින් වයින් උද්දීපනය වෙන සුද්ධාත්මයන් වහන්සේ. තෑගල්ලෙදි වයින් දිනාරින්ද පෙකොයිද රෝල් වෙන සුද්ධාත්මයන් වහන්සේ. ඔබලා කාලයක් තිබ්බා කෙනෙක් අඬද්දි හිතුවා මේ සුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා දෙනවා. නමස්කාරය අඬනකොට හත්දී තමයි සුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා දෙනවා. ආපහු කාලයක් ඇද්දි හිතුවා දිනාවෙත් සුද්ධාත්මයන් වහන්සේ. මම කෑවල් දෙන්න මෙන්න ගියා. එන්නේ ආවා දාලාද? අල්ලගන්නට කියලා කෑවල් දෙන්න පටන් ගත්තා. පොඩිලා අනේ පාස්කම පැහැව්වා. පාස්කම ඒ ඇයි වහන්න නැහැ කියලා. මේ සුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා. සිරිමන්තේ උන්වහන්සේ උචිතව දෙනාදී. අපේ ජීවිතේ ගැන කොහොමද? ඒක වැරදි අදහස් වලට යනවා. සුද්ධාත්මයන් වහන්සේ පාපයන් වාදිනවා. සුද්ධාත්මයන් වහන්සේ ඔබට අරිහත් කරනවා. සුද්ධාත්මයන් වහන්සේ දීමනාදවා. උන්වහන්සේ සිහි කරනවා. උන්වහන්සේ ගැන උගන්වනවා. උන්වහන්සේ දුර්වලකමේ ප්‍රකාශ කරනවා. ඔබ විසුද්ධ කරනවා. මේ සුද්ධාත්මයන් වහන්සේ දිනන අද පරිදිවලට ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ කියලා හිතලා වැරදි මාවත යන නිසා කොහෙද මුත එක මිස තැන තියෙනවා ක්‍රිස්තියානි කාර්ය ඔල් මහද කාර්යය කියලා. ඇයි? උදාහරණ දෙනවා. කොහෙද මුත 13 ආබර පරිච්ඡේද වල ගියාම ඒක 14 වෙනි පරිච්ඡේදයේ සමහරවිට ඔබින් දැක සියලු සිද්ධ වෙනුනට දැන් දැනගෙන කතා කරලා තිනවා.
එළියේ ඉන්න මිනිස්සු වල කෑ ගන්නකොට කොල්මාද කාර්යය කියලා හිතන්නේ නැද්ද කියලා. දාහතරේ විසුතුන්ගේ පදේ එවෙමිනු සමාව එක්ක රස සියල්ලෝ අන්‍ය භාෂාවෙන් කතා කරන්නේ නම් නුඟත් අයවත් නුමදන්නා වූ අයවත් එහි නැමිනියෝ ඕනුගල් ඔල්මාද කාර්යය කියන්නේ නැද්ද? ඒ නිසා සිනමාදී ස්වාමීන්වහන්සේ ශුද්ධාපන්නන්සේ සමාදානයේ දෙනාම ප්‍රශංසා කරන නිදහසක් නැහැ. ප්‍රශංසා කළ හැකි නමුත් නිරන්තර ලෙස නෙවේ. මේ වගේ ආකාරයෙන් මම ප්‍රකාශ තුනක් බෙදා ගත්තා. එකක් කවුද ශුද්ධාත්මයන්වහන්සේ? දැන් ශුද්ධාත්මයන්වහන්සේ ඔබතුළු මොකක්ද කරන්නේ? කුමරි කාන් ශුද්ධාත්මයන්වහන්සේ ඔබතුළු මොකක්ද කරන්නේ? ඒ නිසා කෙනෙක් කෙනෙකුට කියෝති මට හිතේ අදවා ශුද්ධාත්මයන් හට කරාම මගේ ජීයෙන් පරිදි කෑගල් තවම නැති පාසකින් දෙයක්වා පාසම අවුරුදු 20ක් තිස්සේ යාඥා කරනවා බයි ටිකක් වෙනවා. ඉස්සප්පේ ශුද්ධාත්මයන්ට මට ගේ බයි ටික පෙන්නුවා. අදින් නම්බරි දෙකක් ගන්නේ. මං කොහරි පාසම කෙනේ බයි ටික දෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ කිව්වා කාටත් මේක දෙන්න බා පරිසම් කරගන්න කියලා. එහෙම කරගෙන ගියාසලා. රවට්ටන් ඉරෙන්නවා. ශුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන් ඔබ රවට්ටන් ඉරෙන්නවා. ඔබට ශුද්ධාත්මයන් වහන්සේ යමක් කොළඹ වුණා නම් ඒ කිනාට තුන් වහන්සේ කොළඹ වුණා තමයි. ඒක පහක් කෑම කරගෙන ඒක දේශිත ශුද්ධාත්ම වාසනේ කැවිලා කිව්වා මෙතන කෙනෙක් ඉන්නවා යාළ ජීවිතේ කවදාවත් හරියන්නේ නැහැ. එය ගේසර සුදු පාට මල් ගහක් තියෙන මේ මල් ගහ කපන්නේ ඉද්දාගෙන මට පෙන්නවා මේ මල් ගහ නිසා හරියන්නේ නැහැ කියලා. කෑම ගමන මම කෑගල්ල ගියා මම ඉස්සරින් යන පටන් ගත්තා. ගෙදරට ඇවිත් හරි එළියයි. මාත් ගෙදර හරි එළියයි වගේ කියලා. ඕපාසර කෑම කෙරෙහි අපි කියන්නේ අර අතන මල් ගහක් දෙයක් කරගෙන ඉන්නවා. මම ගත්ත නැති දෙයක් ඉස්සරට කියලා ඉවරලා මම යනකොට ඊළඟ දවසේ යන විදිහවත් හරි එළියයි. මම අද යන්තම් දැක ගහපතල දෙනවා. ඊළඟ පාස මම වෙනදී බලන්නේ සුදු පාට මාර්ගයෙන් තමයි පාළියේ පාරම හරහා සිංහේ මාර්ගයෙන් රමණ දෙවි. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට කොළඹවන යමක් ගැන කියන්න. ඒ ශුද්ධාත්මයන් වහන්සේම ඔහුව කොළඹවනවා ඒ කියන්නේ. ඒක ශුද්ධාත්මයන් වහන්සේ කියන සමාදානයේ සපා ගැටුම් දියවන්නේ අවසන් කරනවා අපරිමා සබා නමස්කාරයේ ශුද්ධාත්මයන් වහන්සේ නමස්කාරයේ ප්‍රශංසාවේදී ශුද්ධාත්මයන් වහන්සේ සබවදත්තේ ඉන්ද්‍රියයි මේ මුළු දේව මොහොතක ශුද්ධාත්මයන් වහන්සේ ඒ ඉන්ද්‍රිය තමයි වහන්සේ අපි දක්වා මැදීමේ කතාවේදී ඊටත් වෙන පල්ලෙක පැනක් ගත්තා කාණ්ඩාරයේදී කූඩාරම පල්ලෙක පැනක් ගත්තා ඊශ්වරයන්ගේ දේව මාලිගාව පල්ලෙක පැනක් ගත්තා ඒ නිසා දෙවියන් වහන්සේ නමස්කාර කරන්න පල්ලේ කෙරෙද යනවා. සභාව නමස්කාර පාදයේදී හරි වැදගත්. හැබැයි වඩා වැදගත් පල්ලියට එහෙමද වඩා පල්ලියට පැමිණ උන්වහන්සේ ප්‍රශංසා කරන නමස්කාරයක ලක්ෂණය. සභා නමස්කාරවලදී ගොඩක් අය හිතනවා ශුද්ධාත්මයන් වහන්සේ ගැන හැඟීම කියලා. ඔබ කීයෙන් නමස්කාර කරලා අඬනවා සමාජයේ ඇත්ත වෙන්න පුළුවන් ඒක ඇත්ත වෙන්න පුළුවන් ඔබේ හිතට දුකක් දැනෙන්න පුළුවන් හැබැයි සමහර අවස්ථාවලදී දුක විතර කෙනෙක්ව බලද්දී ඇහෙනවා ඒ නිසා හැංගී කියන එක සමහර අවස්ථාවලදී ඔබව විවිධ මානසිකත්වයන් වලට ගේන්න පුළුවන් හැංගීම ඔබව විවිධ මානසිකත්වයන් වලට ඒක තේරෙනවානේ සබහා නමස්කාරයේ. ඒ අඬනකොට එයාට ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා කියන දැරදි විදිහට එන්නේ පරිදි අවබෝධ කරගන්නවා. සංගීතය මගේ පළවෙනි ඕනලයිට් එක. මම තරගාත්තේ මෙයක් කළා වගේ හොඳ යාළුවෝ දෙන්න කියලා සංගීතය සපයනවා. පාන්දර දෙකකට විතර වර්ෂිප් එකක් පටන් ගත්තා. දෙකමාරණ වර්ෂිප් එක කරන්නේ තුනමාරණ වර්ෂිප් එක කරන්නේ පයිතාමාරණ වර්ෂිප් එක කියන මගේ මුලම යාළුවෙක් ඕගන් එක ගන්නවා තවම යාළුවෙක් ගිටාර එක ගන්නවා
දෙන්නා තමයි ගහන ගහන චිකරණක් කියන්නේ අමංගෝ මිසත් ආදම්පියේ සමාවේ මගේ කියන්නේ අතින් ලේන්න පටන් ගත්තා විතරයි කරලා අප කැඩිලා නියමුදු කැඩිලා මම නතර වෙන්න ඉඩ හැරලා මම දෙන්න දෙන්න කියලා කිව්වා උඹලගේ ජීවිතේ තමයි මම ගේන්නේ කියලා සුද්ධාත්මය දෙන්නේ අර එකතුන් දෙකක් අස්සද දෙතිහිට වඩා වැඩ කැලක් වැඩ කැරි ගන්න දෙන්න සබාවනා කයිකාමාර ප්‍රොජෙක්ට් ඔක්කොම සෙනෙහන්දි සංගීතය සුද්ධාත්මය මාසෙ ග්‍රාමික පරිවක් වේලා සුද්ධාත්මය මාසෙ නෙවේ ඒක විසිනේ තමයි සුද්ධාත්මය මාසෙ විහිිරිතනේ සුද්ධාත්මය මාසෙ ඔබට වරදින් සුද්ධාත්මය මාසෙ නෑ කිවේ වරදින්න තුන දරෝසේ ලක්වා වෙනවා සුද්ධාත්මය මාසෙ දෙවෙනිවා සෙනෙහන්දි සංගීතයේ සුද්ධාත්මය මාසෙ රූපරාමේ ගොඩාක් කාලේ ගමන් සයිට් එක හදන්න ගොඩ වෙහෙසෙනවා. ඒ මේ සුද්ධාත්මය මාසෙ නෙමෙයි. ඒ නිසා මේ විදිහට නිසා සුද්ධාත්මය මාසෙ මගහැරලා. කොතනද නමස්කාරේ සවා නමස්කාරේ සුද්ධාත්මය මාසෙ ඉන්නේ. සවා නමස්කාරේ පසුතැවිලි වෙන තැන සුද්ධාත්මය මාසෙගේ හදවත ස්පර්ශ කරනවා. අපලෝක නිශ්චල වෙන අපේ හදවත කල්පනා කරලා බලමු අපේ නෑ දැන් මම දේශනා කරන්න අපේ හදවත විමසක අපිට ඔබට පහක් වෙනවා නම් ඔබ කළ පාපය අනුන්වන්සේ මරක් කරනවා ඒ වගේම මේ දේශනාවෙන් ඔබට මතක් වෙන ඥානයක් අනසුද්ධක් මම කියන දේ අදාළ වෙන්න පුළුවන් හැබැයි ඔබ හිතේ යනවා බස් එකේ රුපියල් 5000 රුපියල් 100 රුපියල් 5000 මේක අදාළ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබට මතක් කරලා හරි. මොකද දැනුවා දැන් ඇහිදේ මේ ඉතින්. සිනමාවේ වචිනීතර සුද්ධාත්මය මාසෙක. නමස්කාර කරන විලාම ඔබට හිතේ මුළු පරිමේම භාවයේ දෙන්න ඕ පෙරමෙවි. මේ සුද්ධාත්මය මාසේ නිසා නමස්කාරයේදී සුද්ධාත්මය මාසෙ. මේ අපි හිතන දේම ඇත්ත. අමර කල්පනා කීයක් යන අපි පිටක නැති අපිට දැරදිච්ච කාරණා සබාවු සුද්ධාත්මයන්න්සේ දලාති මාසෙන් පරිචියෙදී යොත් සුද්ධාත්මයන්න්සේ සබාවතු කරිනා සුද්ධාත්මයන්න්සේ වොත් කරිනා මෙන්න වචනේ කියනවා සුද්ධාත්මයන්න්සේ නෝ ප්‍රේමය ඇතිදැන සබාවුර කිත්තයි ඉන්නවා එන්නන්න බැරියයි ඉන්නවා ඔබ කොච්චර උදේට නමස්කාර කරලා කරන්නේ සුද්ධාත්මය රාසෙ ඉන්න කෙනා තුල බයිබලයේ කියන ප්‍රේමය කියනවා කරාත් පස්සේ පරිශීලයේ ඉස්තිරි පරිදලා කියෝදී නුමුත් ආත්ම නාසයේ පලන ඔබ අමගහක් කියෙවෝ ඔබට පුළුවන් අන්නාසික කියන්න ගන්න එහෙමද ඔබ අමගහක් තමයි මෙයක් කියෙවොත් ඔබට හම් වෙන්නේ අබ දෙවි ඔබ සුද්ධාත්මයන් වහන්සේ ඔබේ ජීවිතයේ තුල නතර වූටි. උන්වහන්සේ තුලින් ඔබ නිබ්බෙන්න යන්නේ උන්වහන්සේගේ ඵල. අනේ කේන්ති කියලා සුද්ධාත්මයන් වහන්සේ ඵල තමයි. උන්වහන්සේගේ ඵල ඔබේ ජීවිතේ මගේ ජීවිතේ නම් වරිද දෙනවා. ඔබ ආඥා මාසයේ ඉවරනම් ප්‍රේමය ඔබ තුළ තියෙනවා. ප්‍රීතිය කල්ලි එනවා කියන්නේ මගේ අලුත් ජීවිතේ. මම ප්‍රීතිය ඔබට දෙන්නේ. සමාදානය. මෙතෙන් කියලා සමාදානයෙන් ඔබ යනවා. සුද්ධාත්මය සමාදෝනා. මතකයන් ප්‍රේමය නැති, ප්‍රීතිය නැති, සමාදානය නැති, ඉවසිලිවන්තකම නැති, කරුණාවන්තකම නැති, යහපත්කම නැති, විශ්වාසකම නැති, මෘදුකම නැති, පහන දැක ක්‍රියාකීම නැති සමාදාන ආත්මයන් වහන්සේ මේ දේවල් නැති ජීවිතය තුළ ආත්මයන් වහන්සේ පමණ දැක්වීම හරිය කරගන්න තමන්ගේ සීමාව තමන්ගේ තරම දැනගන්න තමන් කතා කර යුතු දේ නොකර යුතු දේ දැනගන්න මෘදුකම දවසක් දේශනා කරන නයි දේශනාව ආන්නේ මේ නායකයා වුණලු
පාස්ට කියනවා මේ කතාව පාස්ට කියනවා අපි ඉවසන්න ඕනේ කර්මාන්ත දෙන්න. මම අපි මේ දෙකම ඉවසනවා. ඉස්සරහට ඇති පොඩි ටිකක් දැක්කම ණය අරිනවා. ගහන්න පටන් ගන්නවා. මුටිකක් මතක් කරන බොහොම ගාද්දි පාස්ට ආරෝපා. ආයෙත් පිටරි ඕක් නැති මතක් කරන පාස්ට. නිවැරද කරන්නේ ඉවසීම කියන්නේ. සිනමාවේ ඔබ ඉවසන්න ඕනේ ස්වාමීන් වහන්සේට එකින් කාලයක් ඉවසනා කියන්නේ නිශ්ශබ්ද වීමත්තේ අසාධාරණයක් වෙනකොට ඒක යුතුය ලෙස විසඳා ගන්න ක්‍රියා කරන්නේ යහපත් වෙන්න ඕනේ අනිත් කෙනාගේ මම ආදෘතිය සමාවිදේ දවසක් මස් කෑම් ගන්න කියනවා නැත්නම් ඉතාලමට බලන බලයක් නෑ පියාණන් බෙල්ල තියෙනවා අනිත් කෙනාගේ පිටහක් තියෙනවා අනිත් කෙනා මොකද මොස් හැදෙන්නේ කියන්නේ විදින කියාගේ පවුල් හතර දෙනෙක් විතර ඉන්නවා අනේ හොඳට මොස් කැන් විතරම අයින් වෙනවා එයා කිව්වා එයාගේ පුතාට දෙන්න එයාගේ ස්වාමි පුරුෂයාට දෙන්න එයාගේ ධනවත් දෙන්න සේනාන්ත යනපත් කරන අනිත් අය ගැන හිතන එක පිළිගන්නේ ඔබේ අපි ඔක්කොම එකක් පිළිවෙල දැන්ම සමාදානයේ ප්‍රීතිය සමරපතිය නිසා මේ දේවල් නැතුව ආත්මයේ මේ දේවල් සමාර්ථද ඉතින් පරිශුද්ධ කරනවා එදලා මාත්‍ර කොරින්තු පොතේ 1 වෙනි පොතේ 13 වෙනි පරිච්ඡේදයේ පරිවසන පදයට බලන්න කොරින්තු පොතේ 13 වෙනි පරිච්ඡේදයේ දෙවන පදයේ කියන මේ ස්ථානයේ කියනවා මට අනාත්ම වාක්‍යයේදී දීමන ඇතුව සියලු රහස් සියලු දැනගැනීමට දැනීම නුමු දැනීම නුමු හම් පහකරන තරම් ඇදහිලා ඇතුව සිටින් නුමු පර ප්‍රේරණ නැත්නම් මම හිස් වේ ඔබට තියෙන්න පුළුවන් ඇදහිලා කෑ ගහන ඇදහිලා ගියාක්කත් අන්දර කතා කරලා කිව්වොත් එහෙම යනවා කියන එක බයි දෙන්නා ප්‍රේරණ බලන්න එතකොට එහෙනම් දෙන්න ඔබේ ජීවිතේ අනිත්‍යයන් සැලකීම කියනවා අනිත්‍යයන් වටිනාකමක් ඔබට තියෙන්නේ ඔබ යනකොට මං කියන්නේ නැත්නම් බ්‍රදර් සිස්ටර් කියලා අපිට කතා කරන්න පුළුවන් කමක් තියෙන්නේ අනිවාර්යයෙන්ම කියනවා කියලා අහන්න පුළුවන් කමක් තියෙන්නේ අඩුපාඩුක් මටත් නෑ ඔබට පුළුවන් දේ මම දෙන්නම් කියන දැනුම ඒ වගේම සමාදානය නිශ්චිත බවක් නැත්නම් රැඳීම කියන්නේ ඔබ දන්නවා සමාවක් ඇති හරි අමාරුයි සමාහයෙන් මම පරිගිය සතියව බයිකේ එකේ පැත්තේ ඉඳලා බයිකේ යන දවස් තුනකින් තෑර නැහැ කිව්වා ආයෙත් බලන්න කියලා කිව්වා මම අන්තිම මොනවද කෑවේ කියලා ඔය පාක් කෑවා දැන් කතා කරන්නේ නැති අන්න සුද්දාට යන සුමාරි දේවල් තේරෙනවා තනිකර බොරුවක් පවත් කරනවා ඒසා බුරුදු වෙන්න බෑ. ඔබ අවශ්‍ය අවස්ථාවේදී සභාවට දෙයක විඩාගේ ඒක උදව් කරනවා. සෙනෙහන්නේ ප්‍රේමයේ ප්‍රීතිය සමාදානයේ සිල්වන්තකම සභාවට තියෙනවා. සුද්ධාර්ථයන් හසිනවා. මෙතන ඇහිඳන්ගේ සහෝදරයෙක් කියුවේ "නමස්කාරය සුද්ධාර්ථයන් හසේ නෑ." මම ගත්තාමද හැබැයි පාස්ටයි පාස්ටරි සභාවේ හරි හොඳයි. අපේ පාපේ යනවා වගේ. ඔබ දීමනා දෙවි ශුද්ධාත්මය නම්සේ කියලා ඉන්නවා. ඒකේ පාට සේවය කරන කරන දීමනා වගේ. තේස ශුද්ධාත්මය නම්සේ ඔබ තුල ඉන්නේ ඇස්සහලින් ගන්න කරන්නේ. සබහල් කුල් සබහල්ම දෙවියන් හසේ නාස්පාය කරනවා. එතන අලුතින් නිමි ආවෝ අලුතින් ආවෝ ඇතිනික. ඔබ අහලා ඇයි මෙතන නතර වෙන්න හිතුවේ? ඔබ ඇවිල්ලා නතර වුණා නතර විචයෙන් මහල බලන්න ඇයි සිස්ටර් බඩට නතර වෙන්නේ
ආත්මික වර්ෂිත එකක් තිබ්බා. මහා දේශනාවක් පාසල දුන්නා. ඒක අසුදාස් නෑ. අනේ මුදකත් එක්ක කතා කළා. අපු පිළිගත්තා. අපිට හොඳ මිත්‍රත්වයක් දැනුණා. සමානාවක් දැනුණා. සුවපහසුවක් දැනුණා. සේමන්දේ සභාවතුල ඒ දේවල් ආඥාන මාසයේ ඵල ආඥාන මාසයේ ඵල කියනකොට දීමනා උන්වහන්සේ වමුරව ආඥාන මාසයේ ඵල කියන සභාවතුල දීමනා වමුරව ඒ නිසා බයිබලයේ කියනවා දීමනා නොවේ ඵල ගන්න කැමති වෙන ධර්මයේ අතහැරලා ඵල ගන්න බවට පත් වෙනවා ආත්මයන් අසිකි ඵල ඔබමාතුල නිරුත් වෙන තමයි. යේසුස්වහන්සේ සාමුදිකා කාලයක් වෙනද මිසි මංගලරි අඬු පාසික වල මේ කන්න ගොත් මේ කන්න ගන්න අතර නම් එහෙම කරානේ මට බයක් දෙකේ නැල්ලන් ගහපුවා. නැත්තකා කුටි කාලේ ඉඳලා ඉඳලා සිනමාවේ මේ නිසා ප්‍රේමී කියලා මිනිස් සමාජයේ කියනවා. ඔබ ප්‍රේමී ඉවසන්න මුල් විදෙස ප්‍රියතේ මා අනිගතා ස්වාමීන් වහන්සේගේ මම කියන්නේ මේ තමයි මේ ශරීරය හැදෙන්නේ ඉස්පාර්ථයෙන් අපි විශ්වාස කරා.